ලංකාවේ අප්සට්ම ආයතනය ලංගමද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව ලංකාවේ අප්සට්ම ආයතනය ඝනජ තෙල් සංස්ථාවද පාර්ලිමේන්තුව ඔබගේ පාර්ලිමේන්තුව ලංකාවේ අප්සට්ම ආයතනය වරායද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු ජනතාව කතා කරනවා සීටිපේ ගප්සු තමයි ඔන්න අපිට බලන්න වැඩවර්ධ උද්‍යෝගසම වරාය අප්සු ලංකාවේ අප්සන් මහායතන රේගුවද පාර්ලිමේන්තු රේගුවද වැඩිපුර ආරම්භ කරන්න පාර්ලිමේන්තු ඉන්නයි මොකද අදහස කියන්නේ තමට දැනට දෙන අත්දැකීම අදහස කියන සමර්ථන රේගුව මාර අප්සට් අපිට කියන්න රේගුවද ගොඩක් අප්සට් එහෙම නැත්නම් අවුරුදු 76 ඒ 76 77න් පස්සේ ලංකාවේ පාර්ලිමේන්තුවද දුෂ්ට රේගුවද පාර්ලිමේන්තුව 7-5කට වැඩක් නැති කිසිම අර්ථයක් නැති පට්ට බොරු දොඩන කාලය කන ඒ වෙනුවෙන් කෝටි ගණන් මහජන ධනය නාස්ති කරන ආයතනය ලංගමද පාර්ලිමේන්තුව ඊටිපියගේ සභාපතියද දුෂ්ට මේ රටේ හිටපු ජනාධිපතියෝද දුෂ්ට ජනාධිපතිලා ජනාධිපති වරායදාපු සභාපතිලද දුෂ්ට අධ්‍යක්ෂ මණ්ඩලයද දුෂ්ට පාර්ලිමේන්තුවයි ජනාධිපතියද දුෂ්ට පාර්ලිමේන්තුවයි ජනාධිපති අපි සභාපතිලා පන්නන්න ආරම්භ කරලා තියෙනවා නේද ඒකේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩල වලට රේව ආරම්භ කරලා සටන් කරලා තියෙනා නේද කරලා තියෙනවා නමුත් ඒගොල්ලන්ට වඩා දුෂ්ට මේ ජනාධිපතිලායි මේ පාර්ලිමේන්තුව නං ඒ ජනාධිපති සහ එම පාර්ලිමේන්තුව පරාද කරලා ජනතාවාදී පාර්ලිමේන්තුවක් සහ ජනාධිපතිවරේ පත් කරගන්න අවස්ථාව සටන ඇවිල්ලා නම් අර හැම සටනටම වඩා මේ ජනාධිපතිවරුන සටන අපිට තීරණාත්මකයිද නැද්ද ඒක තමයි වැදගත්ම සටන. ඒක තමයි වැදගත්ම සටන. අද අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා ඔය පාර්ලිමේන්තුවේ මහත්තුරුන්ගේ හැසිරීම ගැන. අද තීරණයක් දීලා තියෙනවා. මොකක් තීරණය? එක පක්ෂයක සමාජිකයෝ විදිහට පාර්ලිමේන්තුවට ඇවිල්ලා. එක පක්ෂයක සමාජිකයෝ විදිහට ඡන්දීලා. ඒ පක්ෂය මාරු කරලා වෙනත් පැත්තකට මාරු වීමට එරෙහිව අද අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා අධිකරණයට ජය දෙනවා. අද මනුෂ්‍යයයි අද ජනරාල් හරියට ඒක ඉතාම නිවැරදි අගය කළ යුතු වටිනා මේ රටේ දේශපාලන සංස්කෘතිය නැවත ගොඩනැගීමේ අරගලයට අපිට පේනවා අධිකරණය මෑත කාලයේදී වූ වටිනා තීන්දුව අතිශ්‍රේෂ්ඨයි අතිශ්‍රේෂ්ඨයි මෑත කාලයේදී ලංගම කඩාවැටෙන්න කලින් තමයි පාර්ලිමේන්තුවයි ජනාධිපති කඩම් වැටුනේ ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ලංගම කඩාගෙන වැටුනේ ලංගම කඩාගෙන ඒ නිසා අපි මේ රටේ සුද්ධ කරන්නම ලංග වැඩමේ ඔක්කොම ගන්නේ මොකද්ද මෙරණේ දුෂ්ට පාර්ලිමේන්තුවයි දුෂ්ට ජනාධිපති තමයි මෙරණේ ජනතාව ඉස්සෙල්ලම සුද්ධ කරන්නේ